శుభదవసాక్ షాలోం. జేసుస్ వహన్సే మునాద ఇగన్వే అపి అది ఇగన గాన్నే యాన్నే జేసుస్ వహన్సే మునాద ఇగన్వే కియలా. ఉన్వాన్సే మునాద ఉన్వాన్సే జీవత్వ ఇన్న కాలే మనుష్యట ఉగన్నపు దేవాల్ బొహమ సకవిన్ సవిస్తరాత్మకవ సారాంశ కొట వెదగత్ కరుణు కీపయక్ ఒబ్బ సమగ సాకచ్ఛా కరన్న మమ అదహస్ కలా. ईट प्रथम मम कमती वोट कील दिन योहान हते हतलिस हय योहान हते हतलिस हय देव मालिगावे सेवकयान एक याने देव मालिगावे सेवे करमीन हिटपु सेवकयो टेम्पल गार्ड्स ला मेन मेहम दिया केनो योहान हते हतलिस हय मनुष्य खवदा वक्वत मेवागे कथा कले नत कियला. मनुष्य कवदावक्वत मेवागे कथा कले नत एकाने येसु स्वांसे उगन्नपु देवल मे अय बलागने हिटिया अहगने हिटिया ई वगे कवदावक्वत मनुष्य कथा कले नै कियला तमा ई देवमालिकावे सेवकयो कियान्ने. ఈవగేమ ఒకట మతక ఏతి మతే 22 తిస్తున బలన్న సద్దు శివరు అవిల్ల యేసుస్ వహన్సే వటకర్ల ఇన్నకొట సద్దు శివరు ఉన్వహన్సేకి ఇగన్వీం అహగెన విస్మపత్ వెలా నిహండవ హిటియా. సద్దు శివరుంటత్ యేసుస్ వహన్సేకి ఇగన్వీం వలట విరుద్ధవ కథా కరంట వచన తిబున్నై ఈగొల్లు నిహండవ దేవమాలిగావతుల కట అరగన బలాగన హిటియా మీ ఇగన్వీం उन्वहांसे उगानप देवल बहुम वेदक भयानक बलवत् देवल अभी हेम इगैन्वी कीपैन साकचाकरमु जेसु स्वांसे मुनादापिट उगान लतीयन्नी मुनादापिट करान्न कीलत कीलतीयन्नी कीनेक ओबट मुलु बाइबल एम मम अरगन पेन्वल देन्न यान इतिंग अभी मेक बहुम संतोषेन प्रीति इगन गमु क्रिया 20:35 क्रिया 20:35 पावल तुमा कीनवा ගැනීමට වඩා දීම ආශිර්වාදයක් කියලා. ප්‍රේමන්තනි ඔබ හොයලා බලවද ජේසුස් වහන්සේ කොතනද මේක කියලා තියෙන කියලා. සුභාරංචි පොත් හතරක් තියෙනවා. පොත් හතරේම ඔබ හොයලා බලන්න. ජේසුස් වහන්සේ මොන දේශනාවේ කොතනදීද කියලා තියෙන්නේ. ගැනීමට වඩා දීම ආශිර්වාදයක් කියලා. ඉතින් බයිබලයේ පුරා සෝදිසි කරලා බැලුවත් ඔබට ඒක හම් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමා සුභාරංචි පොත් හතරෙම මේක නැහැ. නමුත් පාවුලතුමා මේක ගෙන හැර දක්වනවා ක්‍රියා 20:35 ගැනීමට වඩා දීම ආශිර්වාදයකි. ජේසුස් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා කියලා පාවුලතුමා කියනවා. එතකොට පාවුලතුමා කොහොමද මේක දැනගත්තේ? පාවුලතුමා මේක ගෝලයන්ගෙන් පේත්‍රස්ගෙන් යාකොබ්ගෙන් යොහාන්ගෙන් හෝ කාගෙන් හරි ඒ ජේසුගේ ඉගැන්වීම දැනගෙන හිටියා. අහලා තිබුණා. ඒක තමයි පාවුලතුමා මෙතන ක්‍රියාපතේ සඳහන් කරන්නේ. නමුත් ජේසුස් වහන්සේ කියපු ඔක්කොම දේවල් බයිබලේ සඳහන් කරලා නැහැ. සමහර දේවල් මෙහෙම වාචිකව ආපු ඒවා තියෙනවා. මේ එකක් ගැනීමට වඩා දීමාශිර්වාදයක්. ඒ කියන්නේ අපිට ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබ ලබා ගන්නම බලාපොරොත්තු වෙන්නේ නැපා. දෙන්න හැම වෙලෙම ප්‍රතිවිපාකයක් ත්‍යාගයක් බලාපොරොත්තු නොවි ඔබ දෙන්න පුරුදු වෙන්න කියන එක තමයි ජේසුස් වහන්සේ ගන්නලා තියෙන්නේ. ඒ වගේම රෝම 14:17 පාවුලතුමා කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමත් බීමත් නොව ධර්මිෂ්ඨකමද සමාදානයේද සුද්ධාත්මයන් තුළ ප්‍රීතියද වේ. මොකද යේසුස් වහන්සේ ඇවිල්ලා ඉගන්නපු දෙයක් තමයි ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ. දේව රාජ්‍ය ලං වී තිබේ කියලා කිව්වා. එතකොට මොකද්ද දේව රාජ්‍ය කියන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන්නේ මොකද්ද කියන එක රෝම පොතේ 14:17 පාවුලතුමා කියනවා මග්නිසද දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමත් බීමත් නොව ධර්මිෂ්ඨකමත් සමාදානයත් සුද්ධාත්මයන් වහන්සේ තුල විතරක් ප්‍රීතිය. මේ ටික තමයි දේව රාජ්‍ය කියන්නේ. කාලා බීලා ජොලි කරලා ට්‍රිප් ගිහිල්ලා විනෝද වෙන එක නෙමෙයි කියලා කියනවා. ඒකත් කරන්න කමන්නේ. මේක දේව රාජ්‍ය නෙමෙයි කියලා පාවුලතුමා මේක හයිලයිට් කරලා තියෙනවා.
යේසුස් වහන්සේ මේක දේව රාජ්‍ය ගැන කතා කළා ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ කියලා කිව්වා නමුත් මොකද්ද ඒක කියලා කිව්වේ නැහැ පාවුලතුමා ඒක අරගෙන පෙන්නනවා දේව රාජ්‍ය කියන්නේ කෑමක් බීමක් නෙමේ ධර්මිෂ්ඨකම සමාදානය ශුද්ධාත්මන් වහන්සේ තුල ප්‍රීතිය සමාදානය අපිට ඕනේ සමාදාන නැත්නම් අපිට නිින්ද යන්නේ ඒ වගේම ශුද්ධාත්මන් වහන්සේ තුල අපිට ප්‍රීතිය තියෙනවා නැත්නම් අපි කොයි වෙලේ ડિප්‍රෙස් වෙලා මූණ බෙරි කරගෙන ඉන්නේ ඒ වගේම ධර්මිෂ්ඨකම ධර්මිෂ්ඨකම කියන්නේ දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ඒ ධර්මිෂ්ඨකම ඊළඟට මතේ 5:17 යේසුස් වහන්සේ තව දෙයක් කියනවා වියවස්ථාව හෝ අනාගත වාක්‍ය අවලංගු කරන පිණිස මම ආවෙමි නොසිතණ්ඩලු කියන්නේ යේසුස් වහන්සේ කියනවා මීට ඉස්සෙල්ලා තිබුණු තනාක් එක නැත්තම් පරණ ගිවිසුම හෝ ඊට අමතරව අනාගත වස්තුන්ගේ පොත් ඒක තමයි අනාගත වාක්‍ය කියන්නේ ඒවා අවලංගු කරන්න නෙමෙයි මං ආවේ ඒවා සම්පූර්ණ කරලා අවසන් කරන්න සම්පූර්ණ කරන්න ඒ කියන්නේ උන්වහන්සේ තමා විවස්ථාවේ සම්පූර්ණත්වය උන්වහන්සේ තමා ඒක සම්පූර්ණ කළේ කෙනෙක් ගැඹුර කියලා දුන්නේ උන්වහන්සේ ඒ නිසා අවලංගු කරන්නට ආව කියලා හිතන්න එතරම් ජේසුස් වහන්සේ ආවේ විවස්ථාව සම්පූර්ණ කරලා ඒක අපේ හදවතේ අලුත් ගිවිසුමේ ඒ විවස්ථාව කොටලා යන්න හැම කෙනාට හැම කෙනාගේම අදව හදවතේ දෙවියන් වහන්සේගේ විවස්ථාව කොටලා යන්න ඒ නිසා සමහර අය කියනවා විවස්ථාව සාපයක් පරණ ගිවිසුම සාපයක් ඒක කුරුසිය යන ගැහුවා විවස්ථාව කුරුසිය යන ගැහුවා පරණ ගිවිසුම අපිට එපා කියලා නොයෙකුත් අය ගන්නනවා ඒ වගේම විශ්වාස කරනවා ඔබට එක දෙයක් කියන්න කැමතියි නීතියක් නැති වුණාම මිනිස්සු තිරිසන් වෙනවා කියන්නේ සතුන් වගේ හැසිරෙනවා රටක නීතියක් නැති වෙනකොට මිනිස්සුන්ට හිතන හිතන විදිහට වැඩ කරන්න ගන්න. ඒ නිසා නීතියක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ නිසා විවස්ථාව නැතිව අපිට ආත්මික ගමනක් නැහැ. දෙවියන් වහන්සේගේ විවස්ථාව අපි දැනගෙන තමයි යන්න ඕනේ නැත්තම් අලුත් ගිවිසුමේ හෝ පරණ ගිවිසුමේ හෝ විවස්ථාව නැතුව අපිට යන්නේ කොහෙටද කොහොමද යන්න ඕනේ මොනවාද කරන්න ඕනේ කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඔබ රතු ලයිට් එක, කොළ ලයිට් එක, කහ ලයිට් එක පාරේ දැක්කොත් තමයි ඔබ නවතින්නේ. නැත්තම් ඔබ ඔහි යනවා. මිනිස්සු වෙන වෙන කල්පනාවල වාහනවල යනවා. කහ ලයිට් එක පත් වෙද්දි ටක් ගාලා බ්‍රේක් එකට කකුල යනවා. රතු ලයිට් එක පත් වෙනකොට ටක් ගාලා බ්‍රේක් එක පාගලා නවත්තනවා. ඒ වගේම ඔබ කහ ලයිට් එක පත් වෙද්දි විමසිලිමත් වෙනවා. කොළ ලයිට් එක පත් වෙද්දි ඔබ ගියර් එක දාලා ඉස්සරහට යනවා. විවස්ථාවක් නීතියක් තියෙන්න ඕන. එතකොට තමයි අපි සංයමයකින් අපි ඩිසිප්ලින් වෙන්නේ. විනය ගරුක වෙන්නේ එතකොට ඒ නිසා දෙවියන් වහන්සේගේ විවස්ථාව වැඩක් නෑ ඒක කුරුසිය නැගහලා සමාප්ත කෙරුවා ඉවර කෙරුවා කියලා නිකන් තේරෙන්නේ නැති කතා කියන එකේ තේරුමක් නෑ මොකද ජේසුස් වහන්සේ ආවේ විවස්ථාව අවලංගු කරන්න නම් නෙමෙයි කවුරු හරි විවස්ථාව ඉසු කරලා තියෙනවනේ ඒක ආපහු අරගන්න මොකද ජේසුස් වහන්සේ කියනවනේ මම ආවේ ඒක අවලංගු කරන්න නෙමෙයි ඒක ෆුල්ෆිල් කරන්න ඉෂ්ට කරන්න සම්පූර්ණ කරන්න ඒ නිසා ප්‍රේමාන්තේනි විශ්වාසය කියලා තියෙන උන්වහන්සේගේ ඒ දෙවියන් වහන්සේ දුනු විවස්ථාව අපිට එහෙම ඕනවට එපාට විසි කරන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේගේ පරණ කිවිසුම අපිට අත්‍යවශ්‍යයි. ඊළඟට මතේ 5 බලන්න. කන්ද උඩ දේශනාවේ මොනවද විශ්වාසය උගන්වන්නේ? කන්ද උඩ දේශනාවේ යේසුස් වහන්සේ කියනවා සහෝදරයා සමග තරහින් ඉන්නවා නම් ඔහු දේව රාජ්‍යයේ මිනිමරුවෙක්. පුදුමයි නේද? ඔබගේ සහෝදරයා සමග ඔබ තරහ වෙලා නම් ඉන්නේ දේව රාජ්‍ය තුලදී සභාව තුලදී ඔබ මිනුමෙරුවෙක් හැටියට තමයි දෙවියන්වහන්සේ ගණන් ගන්න. හදවතින් කාම මිත්‍යාචාරය කරන කෙනා ඇත්තටම සභාවේ දේව රාජ්‍ය තුල වෛශ්‍යාකම් කරනවා. එකයිගේ තේරුම දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරන අය දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුලදී දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයටපත් කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් වෙන විදිහට ඕකටයි මේකටයි අරකටයි පාවිච්චි කරන්න එපා. යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් කියලා හැම එකටම කරපොත්ත වෙලවන්නත් යේසුස්ගේ නාමයෙන් කරපොත්ත යන්න ඕන කියලා එහෙම අනවශ්‍ය විදිහට ඕන් නැති දෙයටයි ඕන දෙයටයි ඔක්කොම යේසුස්ගේ නාමයේ කියලා දෙවියන් වහන්සේගේ නාමයේ නිකරුණේ පාවිච්චි කරන්න එපා. දැන් ඔබගේ පුතාගේ හෝ
ඔබගේ පොඩි දරුවෙක් ඉන්නවනම් ඔ මේ මේ කිවිසුමක් ගියාම මේ ඕ ජීසස් ගානවා ඕ ජීසස් ගානවා එහෙම ජේසුස් වහන්සේගේ නාමේ නිකන් මේ සිල්ලර විදියට පහත් විදියට පාවිච්චි කරන්න එපා ළමයාට හකිස් හචිස් එකක් ගියා කියලා ජීසස් ගන්නේ ඇයි ජේසුස් වහන්සේගේ නාමේ එච්චර බොළඳ මේ ලාබාලද ඒ පහත් නමක්ද නෑ උන්වහන්සේගේ නාමේ ඉතා විශිෂ්ට ශ්‍රේෂ්ඨ නම් වලින් උසස්ම නාමය ඒ නිසා ආවට ගියාට පාවිච්චි කරන්න එපා කියලා මෙතන කියනවා මතේ 5 කන්දොඩු දේශනාව ඒ වගේම මතේ 6 යේසුස් වහන්සේගේ යාඥාව බලන්න යේසුස් වහන්සේ කියනවා ස්වාමින්ගේ යාඥාව පරිසිවරු නිතරම යාඥා කරන්නේ මිනිසුන්ගේ අවධානය ගන්න ඔබ යාඥා කරන්නේ කාගේ අවධානය ගන්නද මම නම් යාඥා කරන්නේ දෙවියන් වහන්සේම මේක බලන්න ඕන ඔබ වහන්සේගේ අවධානය යොමු වෙන්න එච්චරයි මට ඕනේ මිනිසු මොනා හිතුවත් කමක් නැහැ මිනිසුන්ගේ අවධානය ගන්න යාඥා කිරීම නිෂ්ඵලයි දෙවියන් වහන්සේගේ අවධානය ගන්න යාඥා කරන්න කොහොමද යාඥා කරන්නේ දෙය යේසුස් වහන්සේ කියනවා ආගමික ධර්මිෂ්ඨකම මවා පාණ්ඩ එපාලු යේසුස් වහන්සේ ඒකට කැමති නැහැ මොකද ආගමික ධර්මිෂ්ඨකම පෙන්නගෙන යාඥා කරන්න එපා නුඹලා යාඥා කරන කල්හි ඔබ බලන්න මතේ 5:6 කියවල කන්දොඩු දේශනාව ගෙට වැද රහසින් දෙවියන් වහන්සේට යාඥා කරන්න උන්වහන්සේ අපිට උගන්වන එක දෙයක් තමයි යාඥා කරන්න රහසින් ප්‍රසිද්ධියේ පේන්න යාඥා කරන්න තම ධර්මිෂ්ඨකම පෙන්වන්න ආගමික ධර්මිෂ්ඨකම පෙන්වන්න යාඥා කරන්න එපා කියලා අපිට කියන ඊළඟට බලන්න ලූක් 18:5 එතන තියෙනවා අධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක්ගේ කතාවක් මේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයා මිනිස්සුන්ගේ දුක අඳුනන්නේ නැහැ නමුත් වැන්දඹු ස්ත්‍රියක් ගිහිල්ලා එයාගේ අවනඩුව කියනවා එයාට වෙච්ච අසාධාරණේ කියලා කරදර කරනවා නිතර නිතර හැමදෑම ගිහිල්ලා මේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයාට කියනවා නමුත් අධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක් වැන්දඹුගේ යාඥාවක් ඉල්ලීමක් සලකන්නේ නැහැ නේ කොහොමද එයා කොහොමත් අධර්මිෂ්ඨයිනේ විනිශ්චයකාරයා අධර්මිෂ්ඨයි පොඩි මිනිහට කන් දෙන්නේ නැහැ නමුත් මේ වැන්දඹු ස්ත්‍රිය කරපු දේ මොකද්ද නිතර නිතර ගිහින් කරදර කර කර අරක කිව්වා අවසානයේදී මේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයා තීරණය කරනවා අයියෝ මේ මොන කරදරයක් නේ මේක කියලා එයාගේ ප්‍රශ්නෙට විසඳුම දෙනවා ඒ වගේ ජීසස් වහන්සේ මේ ලූක් 18:5 අපිට කියලා දෙන්නේ මොනවද දන්නවද ඔබලගේ යාඥාව අත්තරින්න එපා එක දිගට යාඥා කරන්න උත්තර ලැබෙනකන් යාඥා කරන්න කියලා තමයි උන්වහන්සේ අපිට නොනවත්වා යාඥා කරන්න අපිට උන්වහන්සේ ආදර්ශයක් උපමාවක් දෙනවා උන්වහන්සේ උත්තර දෙනකන් ඔබ යාඥා කරන්න ඒ වගේම ලූක් 11:5-8 කියවලා බලන්න රාත්‍රියේ පැමිණි මිත්‍රයෙක් ගැන කියනවා ඒ උපමාවෙත් මොනවද කියන්නේ යාඥාව අත්හරින්න මෙපා කියලා ඕම හරි කරදර කර කර යාඥා කරන්න දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙයි කියලා. අද ගොඩක් ඇදහිලිවන්තයෝ යාඥා කරනවා අඩුයි. යාඥා කරන්නේ නැහැ සමහර අය. යාඥා කරන්නෙම නැහැ. සමහර ඇදහිලිවන්තයන් අහපුවම දවසට කොහමද යාඥා කරන්නේ? උදේටද රැයටද කියලා අයියෝ මේට කියන යාඥා කරන්න බැරි වුණාලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගාණක්වත් නැහැ. යාඥා කරන්න ඕන කමක් නැහැ. ඉතින් මම නම් කියන්නේ යාඥා කරන්න ඕන දත් මදිනවනේ දවසට දෙපාරක්. ඊහාව දුම තරමේ ඒ වගේ දත් මදිනවා වගේවත් යාඥා කරන්න. සමහර අයට පුළුවන් කෑම කනවා වගේ යාඥා කරන්න. මොකද කෑම කන්නේ කොහමද දවසට තුන් සැරයක් කනවනේ. බොහෝ අය මිනිස්සු තුන් සැරයක් කනවා ලංකාවේ. ඒකට තුන් සැරයක් යාඥා කරන්න පුළුවන් නම් වඩා හොඳයි දවසට. අඩුම තරමේ දත් මදිනවා වගේ කියන්නේ උදේට රැයට දත් මදිනවා වගේ යාඥා කරන එක නිසා ඔබගේ යාඥාව අත්‍යවශ්‍යයි. යාඥාව තමාගේ ජීවිතේ වර්ධනයටත් අන්නයිගේ යහපත උදෙසා යාඥාව නොනවත්වා කරගෙන යා යුතුයි. මිනිස්යාගේ යාඥාව අඩු වුණාම හරියට නිකන් වුණා වගේද? බෙන්ස් කාර් එකක් ඔබගේ ගේ ඉස්සරහ නවත්තලා තියනවා වගේ. පෙට්‍රල් නැතුව. පෙට්‍රල් නැතුව බෙන්ස් කාර් එකක් නවත්තලා තිබුණාට වැඩක් නැහැ. ඒක නිකන් දැක්කම නිකන් ලොකු පොෂ් ගතියක් වෙනවා. මා බෙන්ස් කාර් එකක්. හැබැයි දුවන්න බෑ. ඇයි? පෙට්‍රල් නැහැ. ඒ නිසා ප්‍රේමන්තෙනි ඒහා සමානව ඔබගේ ජීවිතය හැඩ ගහ ගන්න එපා. යාඥාව තමයි ඔබගේ ජීවිතේ ඉන්ධන. ඒ නිසා යාඥා කළ යුතුයි. නිතරම උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා සිටිය යුතුයි. ලූක් 14:8-11 දක්වා
යේසුස්වහන්සේ කියනවා මෙන්න මෙහෙම එක. ඔබ මංගල්‍ය උත්සවයකට යනකොට ගිය ගමන් අර ලොකු පුටුවල ගිහලා වාඩි වෙන්න එපාලු. පොඩි බංකුවකට පොඩි පුටුවකට එලා පස්සට වෙලා ඉන්නලු. එතකොට මේ මංගල්‍ය ප්‍රධානී ඇවිල්ලා ඔබව දැක්කලා ආ අයි උතන ඉන්නේ මේ එන්න කියලා එක්කගෙන ගිහලා ඉස්සරහා පුටුවක හොඳ පුටුවක උසස් තැනක වාඩි වෙන්න කියයිලු. ඒ වගේ ලොකු දේවල් අල්ලගන්න යන්න එපාලු. පොඩි තැනකට වෙලා ඉන්න කියලා යේසුස්වහන්සේ අපිට අවවාද කරනවා. එවගේ මතෙව් 5:39 නපුරු අය සමග පොරට නොසිටින්න යමෙක් නුඹේ දකුණු කමුලට ගහනවා නම් වම් කකුල හරවන්න කියලා කියනවා. වම් දකුණට ගැහුවොත් වම හරවන්නලු. නපුරු අය සමග පොරට පොර යන්න එපාලු. එකට එක කරගෙන යන්න එපා කියලා කියනවා. ඒක තමයි අපිට ජේසුස් වහන්සේ දෙන ඇඩ්වයිස් එක. අපිට උගන්වන දෙයක් ඒක. ඒ වගේම මතෙව් 5:44 නුඹට පීඩා කරන්නන් නොදේසා යාඥා කරන්න සතුරන්ට ප්‍රේම කරන්න. අද ඇදහිලිවන්තයන්ගේ තත්වය මොකද්ද? පීඩා කරන්නන් උදෙසා නොව තමා උදෙසා යාඥා කරගන්නෙත් නේ. මෙතන කියනවා පීඩා ඔබට පීඩා කරන කවුරු හරි ඉන්නවනම් පවුල කෙනෙක්ව, නෑදෑයෙක්ව, අසල්වැසියෙක්ව කවුරු හරි ඔබගේ හතුරෙක් ඉන්නවනම් ඔහු උදෙසා යාඥා කරන්න කියලා කියන්නේ. අද ඇදහිලිවන්තයෝ තමා උදෙසාවත් යාඥා කරන්නේ. සතුරාට ප්‍රේම කරන්න කියලා. මේක හරිම අමාරු දෙයක්. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ සතුරට ගේම් එකක් දෙන්න නැත්නම් රිටර්න් එකක් දෙන්න. මේක ක්‍රිස්තුස් වහන්සේ කැමති නැහැ. උන්වහන්සේ කැමති දේ තමයි කියලා තියෙන්නේ. මොකද්ද උන්වහන්සේ කියන්නේ අපිට? රිටර්න් දෙන්න නෙමෙයි සතුරට ප්‍රේම කරන්න කියලා. මේක අපි ඉගෙන ගමු. මතෙව් 6:14. මතෙව් 6:14 කියනවා ස්වාමින්ගේ යාඥාව. මොනවද තියෙන්නේ? ඒ යාඥාවෙත් කියනවා අපට වැරදි කරන අයට අපි කමා කරන්නක් මෙන්. ඒ කියන්නේ අපිට වැරදි කරන අයට අපි කමාව දෙන්න ඕන. සමාව දෙන්න කියලා තමයි ඒකෙත් කියන්නේ. එකට එක කරන්න එපා. රිටර්න් එක දෙන්න යන්න එපා. ගේම් එකක් ඉල්ලන්න එපා. ආ දෙලිවන්තේ වුණ අපි උඩක් දුරට අපි උත්සාහ කරන්නේ එකට එක කරලා ෆයිට් එකක් දෙන්නමයි. අපිට වෙට්ටුවක් දාලා වාහනේ ගියොත් එහෙම අපි ස්පීඩ් යනවා යාටත් වෙට්ටුවක් දානවා මං කියලා. ඔබ කල්පනා කරනවා ඇති මමත් එහෙමද කියලා. ඔව් මමත් එහෙම තමයි. අපි ඔක්කොම එහෙමයි. බොහෝ දුරට අපි මේ වගේ එකට එක කරනවා. ආ සතුරට ප්‍රේම කරන්නේ නැහැ, සතුරට වෛර කරනවා. අපි සතුරන්ට වෛර කරන්න ඕනේ නැහැ, අපි සතුරන්ට නිබේම වෛර වෙනවා. නමුත් යේසුස් වහන්සේ කුමක්ද අපිට කියන්නේ? සතුරට ප්‍රේම කරන්න. පීඩා කරන කෙනා උදෙසා යාඥා කරන්න. මාක් 10:44. මාක් 10:44 කියනවා යාකොබු යොහානු ඇවිල්ලා කියනවා. යාගේ අම්මත් එක්ක ඇවිල්ලා කියනවා මේ ජේසුස් වහන්සේ රාජ්‍යයෙන් එන කල දෙපැත්තේ තියාගන්න කියලා යාකොබ්බයි යොහාන්වයි. බලන්න ඒගොල්ලන්ගේ ඔළුව කොච්චර ඉදිමිලාද කියලා. යාකොබුයි යොහානු ඉල්ලුවේ ලොකු පුටු දෙකක්. ගෝලිය 12 දෙනා ඇස්සේ ඒ දෙන්නට ලොකු පුටු දෙකක් දෙන්න කියලා. යොහාන්ටයි යාකොබ්ටයි. ජේසුස් වහන්සේ මොකද්ද ඒගොල්ලන්ට කියන්නේ? ජේසුස් වහන්සේ කියන නුඹලාගෙන් කෙනෙක් ප්‍රධානියා වෙන්න කැමති නම් සියල්ලංගේම වහලෙක් බවට මුලින්ම පත් වෙන්න. ඔබ නායකෙක් වෙන්න කැමති නම් ඔක්කොම අල්ලගේ කකුල් හොදන්න වහලෙක් බවට පත් වෙන්න ප්‍රථමයෙන්ම. ජේසු ඒක නායකෙක් හැටියට කරලා පෙන්නනවා. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ නායකකම පෙන්නලා දුන්නේ ගෝලිය 12 දෙනාගේ කකුල් හොදලා. ඒ නිසා වහලෙක් බවට ඩූලෝස් කියලා එතන තියෙන ග්‍රීක වර්ඩ් එක ඩූලෝස් කෙනෙක් වෙන්න ඩූලෝස්. ඩූලෝස් කෙනෙක් වෙනවා කියන්නේ වහලෙක් බවට පත් වෙන්න. එතකොට තමයි ඔබ නායකෙක් බවට නැගී සිටින්න පුළුවන් කියලා. ඉතින් යේසුස් වහන්සේ උගන්වපු ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒකෙන් යම් ප්‍රමාණයක් මම ඔබට අද කියලා දුන්නා. ඉතින් යේසු උගන්වපු දේ අපගේ ජීවිතේ අපි ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්. උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ ආඥා පවත්වන්න කියලා තියෙනවා. උන්වහන්සේ උගන්වපු දේවල් අපිට කරන්න කියලා තියෙනවා. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ ආකල මම නුඹලාට උගන්වපු දේවල් ගැන උන්වහන්සේ නුඹලාට මග පෙන්වනවා ඇත කියලා තියෙනවා. ඒ නිසා ප්‍රේමාන්තිනි ජේසුස් වහන්සේ උගන්වපු දේවල් ටිකක් මම ඔබ සමග බෙදාගත්තා. ඒක ඔබට ප්‍රයෝජනවත් වේ ඔබගේ ජීවිතයට සහ ඔබගේ ආත්මික ජීවිතයට. නැවත අපි මේ වගේ පාඩමකින් හමු වන තෙක් ඔබ සියලු දෙනාට ජේසු පිටයි ෂලෝම්.